ඔයාට ඉංග්‍රීසි කතා කරනකොට ගොඩාක් වැදගත් වෙන වාක්‍ය රටාවක් තමයි මම අද ඔයාට අරගෙන ආවේ. මොකද්ද මේ වාක්‍ය රටාව? මොකද්ද මේ වාක්‍ය රටාවේ තේරුම? තේරුම අහන්න ඉස්සර වෙලා අපි බලමු මේ වාක්‍ය රටාවෙන් වාක්‍යයක් නිවැරදිව නිර්මාණය කරගන්න විදිය. ඊට පස්සේ බලමු අපි තේරුම මොකද්ද කියලා. මේ වාක්‍ය රටාවෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්නකොට වාක්‍ය මුලට be sure to කියන වචන තුන යොදන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ ඕනම ක්‍රියාපදයක් මේ සඳහා යොදන්න පුළුවන්. come, go, run, dance වගේ ඕනම ක්‍රියාපදයක් යොදන්න පුළුවන්. අපි මෙතනදී යොදමු come කියන ක්‍රියාපදේ. ඊට පස්සේ මම මෙතනදී තව වචන දෙකක් යොදනවා. come කියන එකෙන් නියම තේරුමක් ගන්න බැරි නිසා තව වචන දෙකක් යොදනවා මෙතනදී. මොකද්ද වචන දෙක? on time කියන වචන දෙක යොදනවා. මොනවද මේ වචනවල තේරුම්? on time කියලා කියන්නේ වෙලාවටම. ඒතර come on time කියලා කියන්නේ එන්න වෙලාවටම. එන්න වෙලාවටම come on time. ඒතර මොකද්ද මේ be sure to කියන එකේ තේරුම්? be sure to කියන එකේ තේරුම් කිහිපයක් අපිට ගන්න පුළුවන්. අපි සිංහල භාෂාවේ ඔය අදහස විවිධ ආකාරයෙන් පවසනවා. මොකද්ද මේ විවිධ ආකාර කිහිපය? අපි බලමු. be sure to come on time කියන එක අපිට මෙන්න මේ වගේ සිංහල අදහසක් කියන්න පුළුවන්. මතක ඇතුව එන්න වෙලාවටම. මතක ඇතුව be sure to. වෙලාවටම එන්න අමතක කරන්න එපා. වෙලාවටම එන්න අමතක කරන්න එපා. එහෙම අමතක කරන්න එපා කියන අදහස ගන්නත් අපි මෙතන be sure to කියන එක ගන්න පුළුවන්. තව සමහර වෙලාවට අපි කියනවා නේද වරද්දන් නැතුව එන්න වෙලාවටම. ඒකටත් මේ වාක්‍යෙම යොදා ගන්න පුළුවන්. වරද්දන් නැතුව එන්න වෙලාවටම be sure to come on time. අපි තවත් වෙලාවක කියනවා නේද මෙහෙම වෙලාවටම එන්න වග බලා ගන්න. අන්න ඒකටත් මේ වාක්‍යෙම යොදා ගන්න පුළුවන්. be sure to come on time. වෙලාවටම එන්න වග බලා ගන්න. නැත්නම් අපි මෙහෙමත් කියනවා නේද sure එකට වෙලාවටම එන්න. ඒකටත් මේ වාක්‍යෙම යොදා ගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා මේ වාක්‍ය රටාවෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්න විදිහ. ඒ වගේම මේ වාක්‍ය රටාවේ තේරුම මොකක්ද කියලත් ඔයා දන්නවා. දැන් අපි එක්සැම්පල් කිහිපයක් එක දිගට බලාගෙන යමු. be sure to මතක ඇතුව. bring my bag ගේන්න මගේ බෑගය. to the class පන්තියට. be sure to bring my bag to the class මතක ඇතුව ගේන්න මගේ බෑගය class එකට නැත්නම් පන්තියට. ඊළඟ එක්සැම්පල් එක be sure to මතක ඇතුව buy මිලදී ගන්න. මොකද්ද මිලදී ගන්න කියන්නේ? අලුත් එකක්. a new one. අලුත් එකක් a new one. මතක ඇතුව මිලදී ගන්න අලුත් එකක් be sure to buy a new one. be sure to මතක ඇතුව. do කරන්න. your homework ඔයාගේ ගෙදර වැඩ. be sure to do your homework මතක ඇතුව කරන්න ඔයාගේ ගෙදර වැඩ. ඔයා හිතන්න බලන්න ඔයාට දැන් තේ කෝප්පය හදලා ගෙනල්ලා දුන්නා. ගෙනල්ලා දෙන්නට පස්සේ ඔයා වැඩ. ඉතින් කවුරු හරි ගෙනල්ලා දුන්න කෙනා කියනවා මතක ඇතුව මේ තේ කෝප්පය බොන්න. මතක ඇතුව මේ තේ කෝප්පය බොන්න. කොහොමද කියන්නේ? be sure to drink this cup of tea. be sure to drink this cup of tea. මතක ඇතුව බොන්න මේ තේ කෝප්පය. ගොඩක් වෙලාවට ගෙදර වැඩි හිටියෝ ගොඩක් වෙලාවට පොඩි අයට කියනවා මෙහෙම. කොහොමද කියන්නේ? be sure to මතක ඇතුව leave කියන්නේ මොකද්ද? පිටත් වෙන්න. in time කියන්නේ මොකද්ද? in time කියන්නේ කල් වේලා ඇතුව. be sure to leave in time. මතක ඇතුව පිටත් වෙන්න කල් වේලා ඇතුව. මේ වාක්‍යයත් ගෙදර දොරේ පාවිච්චි වෙන වාක්‍යයක්. මොකද්ද? be sure to මතක ඇතුව make හදන්න some tea තේ ටිකක්. මතක ඇතුව හදන්න තේ ටිකක්. be sure to make some tea. සමහර වෙලාවට ඔයාට මෙන්න මේ වගේ ඉල්ලීම් ලැබෙන්නත් පුළුවන් නේ. මොකද්ද මේ ඉල්ලීම? be sure to මතක ඇතුව meet හමු වෙන්න. කවද? මී මාව. කොහෙදිද? at the railway station.
Dumbriya Poledi at the railway station, Dumbriya Poledi. Be sure to meet me at the railway station. Matakaituwa hamu enna mawa Dumbriya Poledi. Mama dan me vakya tiriye danawa. Mokadda me vakye theruma? Pay kiyala kiyanne gewanna kiyana eka. This kiyala kiyanne me kiyana eka. Bill kiyala kiyanne bill. Pay this bill kiyanne mokadda? Gewanna me bill. Be sure to pay this bill. Be sure to pay this bill. Matakaituwa gewanna me bill. Matakaituwa gewanna me bill. Samahara welawata guru uru kiyenawa mehema. Be sure to matakaituwa read kiyawanna this lesson me paadama. Be sure to read this lesson matakaituwa kiyawanna me paadama. Etara mokadda me wakye theruma? Be sure to matakaituwa send yawanna him ohuta a message paniwidaya. Be sure to send him a message matakaituwa yawanna ohuta paniwidaya. Then me wakye thiyena him a message kiyana wacana thuna iwat karala your application kiyana wacana deka me wakyata ekathu karana. එතකොට මොකද්ද මේ වාක්‍යයේ තේරුම? Be sure to matakaituwa send yawanna your application oyage aidumpata. Your application oyage aidumpata. Matakaituwa yawanna oyage aidumpata. Be sure to send your application. බලන්න මේ example එක be sure to matakaituwa sweep atuganna sweep අතුගන්න මොකක්ද අතුගන්නේ the classroom පන්ති කාමරය the classroom පන්ති කාමරය be sure to sweep the classroom මතකයතුව අතුගන්න පන්ති කාමරය මේ වගේ ඉල්ලීමක් වුණත් මේ වාක්‍ය රටාවෙන් කරන්න පුළුවන් මොකද්ද මේ ඉල්ලීම be sure to මතකයතුව call call කරන්න me මට tonight අද රැට Be sure to call me tonight. Be sure to call me tonight. Matakaituwa call karanna mata adaraata. Samanya gedara doreedi matakaituwama karanna ona dewal kihipayak thiyenone. Eyin ekak thamai meka. Mokadda me? Be sure to matakaituwa close wahanna me dora this door. Matakaituwa wahanna me dora be sure to close this door. එතකොට බලන්න මේ example එක be sure to fill this application. මොකද්ද මේකේ අදහස? Be sure to මතකයතුව fill පුරවන්න this application මේ application එක මේ ආයුධපත. Be sure to fill this application මතකයතුව පුරවන්න මේ ආයුධපත. ඔයා හිතන්න මෙහෙම වීදුරුවක් තියෙනවා. මේ වීදුරුව හොදන්න කියලා කෙනෙකුට කියනවා කොහොමද කියන්නේ be sure to මතකයතුව wash සෝදන්න this glass මේ වීදුරුව be sure to wash this glass මතකයතුව සෝදන්න මේ වීදුරුව සාමාන්‍යයෙන් වීදුරුවක් හේදුවට පස්සේ වීදුරුව පිය දාන්න ඕනේ පිය දාන්න කියලා කියන්නේ කොහොමද එතකොට මතකයතුව be sure to wipe wipe පිය දාන්න This glass may be through. Be sure to wipe this glass. Matakaituwa pihadanna may be through. Then on nang wata may be through. Sodala pihadanna kiyala kiyanne kohomada? Sodanna kiyala eka sarayak kiyuwa pihadanna kiyala tawa sarayak kiyuwa oy deka me eka saraya kiyanna puluwanne apita kohomada eka kiyanne? Etakota mehemai kiyanna ona. Be sure to matakaituwa wash and wipe. Sodala Pihadanna this class may be duruwa. Etakota sampurna wakya be sure to wash and wipe this class. Matakaituwa may be duruwa sodala pihadanna. Me wakyat godak welawata gedara dore ehena wakya. Mokadda me wakya? Be sure to matakaituwa switch off the light. Light ekak off karanna. Switch off the light ekak off karanna. මේ වාක්‍ය රටාවෙන් ගොඩක් example මම ඔයාලට අරගෙන ආවා මේ example දෙක තමයි අන්තිම examples දෙක
මේ examples දෙක ඉතාමත් වැදගත්. හොඳට මහගන්න. Be sure to. මතක ඇතුව watch නරඹන්න. All of these lessons. All of these lessons මේ ඔක්කොම පාඩම්. මතක ඇතුව නරඹන්න මේ ඔක්කොම පාඩම්. කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? Be sure to watch all of these lessons. ඒක මගේ ඉල්ලීමක්. තවත් ඉල්ලීමක් තියෙනවා. මොකක්ද ඒක? Be sure to මතක ඇතුව subscribe my channel. Subscribe කරන්න මගේ channel එක. මතක ඇතුව subscribe කරන්න මගේ channel එක කොහොමද අපි කියන්න ඕනේ ඉංග්‍රීසියෙන්? Be sure to subscribe my channel.